පොදුජන එක්සත් නිදහස් පෙරමුණමින් එළිදැක්වූ නවසන්ධානයේ සංකේතය වන්නේ කුසලානයයි. එහි සභාපතිත්වය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා උසුලන අතර ලේකම්වරයා වන්නේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතායි. පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සන්තානගතවීමේ ගිවිසුමට දේශපාලන පක්ෂ කිහිපයක්ම අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තිස්සයාපා මහතාද ගිවිසුමට අත්සන් තැබුවා. එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ අමාත්‍ය ටිරාන් අලස් මහතායි. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා තමිල් මක්කල් විලුදලේ පුල්ලේ පක්ෂය වෙනුවෙන් සිවිනේෂ තුරේ චන්ද්‍රකාන්තන් මහතා ගිවිසුමට අත්සන් තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා අත්සන් කළේ ජාතික කොංග්‍රසය වෙනුවෙන්. රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා එක්සත් ජනතා පක්ෂය නියෝජනය කරමින්ද, ජාතික සමගි පෙරමුණ නියෝජනය කරමින් අසත් සාලි මහතාද මීට අත්සන් තැබුවා. දේශප්‍රේමී ජනතා බලවේගේ නියෝජනය කරමින් ඊට අත්සන් කළේ සුගත් හේවාපතිරණ මහතායි. මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂයෙක්ව පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ගොඩනගා තිබෙනවා. අපි විශ්වාස කරනවා දේශපාලන මතධාරාව අනුව කාලයත් එක්ක වෙනස් වෙන ලෝකයත් එක්ක මේ හදන නව සන්ධානය මේ රටේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලුම ජාතීන් සියලුම ආගම් එකට එකතු කරගත්තා වූ සියලු දෙනාට ඇහුම්කම් දෙන ජාතික සන්ධානයක් ගොඩනගන්න ඔබ පැමිණි සියලුම දෙනාව ගෞරවයෙන් පිළි අරගනිමින් 1935 වාමවාදී සමාජවාදී කඳවුරෙන් බිහිවෙච්ච දරුවන්ගේ දරුවන් අපේ කඳවුරේ ඉන්නවා. 56 විප්ලවයෙන් බිහිවෙච්ච දරුවන්ගේ දරුවන් අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාතිශය බහුතරයක් මන්ත්‍රීවරුන් ඇතුළු මහජනයුතුයෙන් ජනතාව අපත් සමග ඉන්නවා. අපිට ඉතාම සතුටුයි අපේ මේ නව සන්ධානයට පෙරමුණට නායකත්වය දෙන්නට පිලිප් ගුණවර්ධන ගරු ඇමතුමන්ගේ අතිජාත පුත්‍රරත්නය ගරු දිනේෂ් ගුණවර්ධන මැතුමන් අපේ නායකත්වයට පත්වීම අපිට භාග්‍යයක් ගෞරවයක් හැටියට අපි ඉතාම සන්තෝෂෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එක් පැත්තකින් අපිට පේනවා වෛරය, ක්‍රෝධය, ද්වේෂය පතුරවමින් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල කරන දේශපාලන කණ්ඩායම් හිස් ඔසවමින් තිබෙනවා. අනිත් පැත්තෙන් අපිට පෙනෙනවා බොරු පොරොන්දු දෙමින් ජනතාවට විහිළු සපයමින් ජනතා අභිලාෂයන් බිඳහෙලන තවත් දේශපාලන කණ්ඩායම් තිබෙනවා. තුන් වෙනුව අවිශ්වාස කරනවා මේ රට භූදේශපාලනයේ බලවත් අනතුරකට මුහුණ දීලා තිබෙනවායි කියලා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අන්තර්ජාතික කැසකැවීම් මැද්දේ අපේ රටේ අරගලය නමින් ක්‍රියාත්මක වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. මේ තුන් දොස් දුරු කරන්නට අපිට අවශ්‍ය නායකත්වය සපයන්නට පුළුවන් බලවේගයක් අනිවාර්යෙන්ම අපි ශ්‍රී ලංකා එක්සත් නිදහස් පෙරමුණ හරහා බිහි කරනවායි කියන කාරණය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා මිත්‍රවරුනි. අපි පැත්ත මාරු කළේ නැහැ. අපි පැත්ත මාරු කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ සන්ධානයේ බිහුවක් හැටියට ගොඩනැගිලා අනාගතයේදී ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ වලට තරඟ කරන බවත් ඇල්පිටිය ප්‍රාදේශ සභාවට අපේ කුසලානීය ලකුණෙන් තරඟ කරලා ඒ කුසලානීය දිනා ගන්නා බවත් අමිතාම් විශ්වාසයෙන් සඳහන් කරනවා.